ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාකාරික ආනන්ද මහරහතන් වහන්සේගේ චරිතාපදානය මෙතෙන් සිට ඔබ වෙත දිගහැරෙන වගයි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආයස්මා කිර ආනන්දු සමන්ත පාසාදිකෝ අභිරූපෝ දස්සනියෝ බහුසුතෝ සංඝසෝබනෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට තමන්ගේ ජීවිතේ පූජා කරගෙන උපස්ථාන කරන්නට යම් ශ්‍රාවකයෙකුට ජීවිත ගමනේ ලැබෙනවා නම් ඒක මොනතරම් දුර්ලභ දෙයක්ද ඒක මොනතරම් උත්තරම දෙයක්ද අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ උදාර බුද්ධෝපස්ථානයේ සියාතින් දිවි පුදාගෙන කරන්නට වරම් ලැබූ පින තිබුණු අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතුන් වහන්සේ පිළිබඳවයි අද මේ දේශනාව තුළින් ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවුණයින් පසුව මුළුමහත් ජම්බුද්වීපයේ පසු කලක එක්සේ සත්කල ධර්මාශෝක මහාධිරාජයා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ සමග මුළුමහත් දඹදිව් තලයේ පුරාම විසිරී පැතිර තිබුණු බෞද්ධ විහිර විහාරාමාදිය දැක බලාගෙන වැඳ පුදාගෙන ඒවායේ සංවර්ධනයන් වෙනුවෙන් අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහයද ලබා දෙමින් මුළුමහත් දඹදිව් තලයේ පුරා සැරිසරන්නට පටන් ගත්තා. එහෙම පටන්ගත් ගමනේ බුදුසිරිත හා බැඳුණු ඒ ඒ ස්ථානයන් උපත ලැබූ ලුම්බිනිය බුද්ධත්වයේ ලැබූ උතුම් බුද්ධගයාව ප්‍රථම දම්දිසුම් පැවැත්ම පැවැත් වූ
පසිපතනාරාමය මේ ආදී වශයෙන් ඒ ඒ ස්ථානයන් දැක බලාගෙන හඳුනාගෙන වැඳ පුදාගෙන ඒ ඒ ස්ථානයන්ගේ සංවර්ධනයේ වෙනුවෙන් පින්වතුනේ කහවණු දහස බැගින් වෙන් කරන්නට යෙදුනා මෙසේ සංවර්ධනයේ කරමින් යන ධර්මාශෝක මහාදිරාජ්‍යා එක මොහොතක එක්තරා තරමක් වනය ඇතුළටව හුදකලාව කිසිවෙකුගෙන්වත් පුදසත්කාරයක් නොලබා තිබුණු එක්තරා සෑයක් ළඟට ගියා මේ සෑය ළඟට ගිහින් ධර්මාශෝක මහාදිරාජ්‍යා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා ආර්යයන් වහන්ස මේ සෑය කාගේද පිරිසින් වින් වෙලා කාගෙන්වත් මලක් පහනක්වත් පූජා නොලබා මේ හුදකලාව ගරු සත්කාරයක් නැතිව මේ පිහිටා තිබෙන සෑය කවුරු වෙනුවෙන් හදපු එකක්ද ඒ වෙලාවේ පින්නතුනේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ අධිරාජ්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයට භාණ්ඩාගාරී වෙච්ච උන්වහන්සේට අග්‍ර උපස්ථායක වුණ ආනන්ද නම් මහරහතන් වහන්සේ නමක් වෙයිද උන්වහන්සේ වෙනුවෙන් ඉදිකල සෑයයි මේ අද වෙනකොට පිරිසෙන් වෙන් වෙලා හුදකලාව පුද පූජා නොලබා මිසේ පවතිනවා ඒ වෙලාවේ පින්නතුනේ ධර්මාශෝක මහාදිරාජ්‍යා අන් සියලු සිද්ධාස්ථානවලට රන් කහවණු දහස බැගින් වෙන් කරනකොට ඒ ස්ථානයේ සංවර්ධනයේ වෙනුවෙන් පින්නතුනේ රන් කහවණු ලක්ෂයක් වෙන් කළා පුදුමෙන් හිටපු රාජපුරුෂය අහනව මහරජුරුවනි බුදුසිරිතහා බැඳිච්ච අන් සියලු ස්ථානයන්හි සංවර්ධනයේට රන් කහවණු දහස බැගින් වෙන් කළ ඔබතුමා ආනන්ද මහතෙරුන් වහන්සේ වෙනුවෙන් ඉදිකල මේ සෑයේ සංවර්ධනයේ වෙනුවෙන් රන් කහවණු ලක්ෂයක් වෙන් කළේ ඇයි ඒ වෙලාවේ ධර්මාශෝක මහාදිරාජ්‍යා කියනවා පුරුෂය ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රදීපය අදටත් අපට දැල්වෙන්නේ ආනන්ද මහතෙරුන් වහන්සේ නිසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සාගරයක් නම් උන්වහන්සේගේ ඒ සාගරයක තිබුණු මුළු මහත් දියබඳු ධර්මය මොනම හේතුවකින්වත් ගවකුර පහරින් හැදිච්ච වලකට දරා ගන්න පුළුවන්කමක් නැහැ ඒ මුළු මහත් සාගරයක ජලය දරන්න පුළුවන් වෙන්නේ තවත් එක් සමුද්‍රයකටම පමණයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති සාගරේ දිය නැමැති උතුම් වූ මුළු මහත් ධර්මස්කන්ධය දරන්න පුළුවන් තවත් මහා සමුද්‍රයක් බඳු උත්තමෙක් මේ ශාසනයේ වැඩ සිටියානම් ඒ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේමයි එනිසාමයි උන්වහන්සේගේ සෑය වෙනුවෙන් මම රන් කහවණු ලක්ෂයක් වෙන් කළේ කියලා එදා ධර්මාශෝක මහාදිරාජ්‍යා සඳහන් කළා පින්නතුනේ ඔබත් මමත් අපි සියලු දෙනා ධර්මය අහලා මොනතරම් සැනසෙනවද දිනක් ඇතුළත මුළුමහත් ජීවිත ගමනේ අපි මොනතරම් බණ අහනවද මොනතරම් ජීවිතේ සුවයක් ලබනවද හැබැයි අපි මොහොතකටවත් හිතනවද මේ උතුම් වූ ධර්ම ප්‍රදීපය දැල්ලුවේ අපි වෙනුවෙන් නිවෙන්නට නොදී මේ ධර්ම ප්‍රදීපය ඔබ අතට මම අතට දුන්නේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ කියලා ලාභීන් අතර අගපදවි ලැබූ සීවලී මහරහතුන් වහන්සේ වෙනුවෙන් අද අපි පෙන් බඳුනක් වෙන් කළාට මල් මිටක් වෙන් කළාට අපිට මේ ධර්ම ලාභේ සලසදුන් ආනන්ද හාමුදුරුන්ගේ නාම මාත්‍රේවත් සිහි කරලා අපි වඳිනවද ඒ නිසා පින්නතුනේ
සැම සූත්‍රයක් සූත්‍රයක් ගානීම විමසුමින් ඉන්න කෙනෙකුට ආනන්ද හාමුදුරුව දැල්ලු ධර්ම ප්‍රදීපය දැක ගන්න පුළුවන්. එවන් මහා උත්තමයෙක් පිළිබඳව කෙරෙන සාකච්ඡාව කෙරෙන දේශනාව පින්නතුනේ මනාකොට විස්තර කරන්නට තරම් පුහුදුන් අපේ වචන ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. නමුත් ඒ උදාර චරිතයට අපේ මුළුමහත් ජීවිතේ පුදාගෙන මේ දේශනාව කරන්නට අපි උත්සාහවන්ත වෙනවා. පින්නතුනේ පෙර මේ ලෝක ධාතුවේ පහළ වෙලා හිටියා පියුමතුරා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ කාලේ උන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙලා හිටියේ සුමන කියලා මහතෙරුන් වහන්සේ නමක්. මහා ඉර්ධිමත් වෙච්ච සුමන කියන මහරහතන් වහන්සේ. ඒ කාලේ පියුමතුරා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන්ගේ පුත්‍රයා සුමන නැමැති යුව රජුරු. ඒ ප්‍රදේශයේම වෙනත් රාජධානියක ප්‍රාදේශීය රාජ්‍යයක් පාලනය කළ රාජකුමාරයෙක්. එක්තරා සමයක පින්නතුනේ මේ ප්‍රාන්ත රාජ්‍යයට සොරු කණ්ඩායමක් පහර දුන්නට පස්සේ එදා තමන්ගේ පිය රජුරවන්ට කියනවා අපේ රාජධානියට මහරජතුමනි මෙහිම සතුරු සේනාවක් පහර දෙනවා. හොර කණ්ඩායමක් පහර දෙනවා. ඒ වෙලාවේ ඒ රජුරවන්ගෙන් අවසරය ලැබෙනවා අන ලැබෙනවා ඒ සොර කණ්ඩායම විනාශ කරලා පරදවලා රාජ්‍ය බේරගන්න කියලා. අන්න ඒ වෙලාවේ මේ සුමන කියන යුව රජතුමා ඒ මුළු මහත් සොරු කණ්ඩායම පරදවලා රාජ්‍ය බේර ගන්නවා. එයින් අධිකතරව සතුටටපත් වෙච්ච ඒ පිය මහ රජුරු මේ සුමන නැමැති යුව රජතුමාට වරයක් ඉල්ලන්න කියන ඕනෑම ආකාරයක සතුටට. ඒ වෙලාවේ සුමන කියන යුව රජතුමා පින්නතුනේ වරයක් ඉල්ලනවා. මොකද්ද? මට 3 මාසයක් පුරා පියුමතුරා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථානේ කරන්න දෙන්න. පියමහා රජුරෝ මේක ප්‍රතික්ෂේප කරනකොට කියනව නෑ. මට එමයි ඕනේ. අවසානයේ මේ රජතුමා කියනවා එහෙමනම් බුදුන්ට උපස්ථාන කරන එක ලේසි නෑ. නුඹම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ඊට අවකාශ ලබා ගන්න. සතුටටපත් වෙච්ච සුමන නැමැති මේ යුව රජතුමා පින්වතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු විහාරෙට ගිහිල්ලා එතන වැඩ ඉඳපු මහසංගරත්නෙන් අහනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඕනේ. උන්වහන්සලා සැලකලා රාජපුරුෂය තථාගතයන් වහන්සේ එහෙම හමු වෙන එක කරන්න බෑ. හැබැයි ඕක කරගන්න ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේගේ උපස්ථායක වෙච්ච සුමන නැමැති මහතිරුන් වහන්සේ හමු වුණොත් උන්වහන්සේගේ මාර්ගයෙන් නම් තථාගතයන් වහන්සේව හමු වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ පින්නතුනේ මේ සුමන කියන යුව රජතුමා සුමන නැමැති මහතිරුන් වහන්සේට මේ බව සැලකලාට පස්සේ පින්නතුනේ ඉර්ධියෙන් ආසනයක් අරගෙන සුමන කියන මහතිරුන් වහන්සේ ගඳකිලියට වැඩම කරනවා. ඒ ආසනය යුව රජතුමට පනවලා පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යුව රජතුමාට අවස්ථාව සලසලා දෙනවා. මේනම් මහා ඉර්ධිමත් වෙච්ච තෙරුන් වහන්සේ නමක් කියලා එදා තේරුම් ගත්තු මේ සුමන නැමැති යුව රජතුමා එදා පින්නතුනේ පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැතුමක් තබනවා. මටත් යම් දාක ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායක තනතුර දරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබුවා. පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ
मे पुरुषयागे मे उदार प्रार्थनावट हेतु संपत्तियनवद कियला विमसला इतनदी विवरण देनवा पुरुषय मतु मे लोक धातुवे पहल वेनवा गौतम नमिं सम्मा संबुदुरजानन वहंसे नमक ए संबुद्ध शासने उन्वहंसेट नुब अग्र उपस्थायक भिक्षुव वेनवा कियला पिन्नतुने दा विवरण दुन्ना इदा पटन नोएक विद पिंकाम करमीन नविल्ला पिन्नतुने मुलु महात ससर गमनी इतन पटन अपे सम्मा संबुदुरजानन वहंसेम राकिमिन आरक्षा करमीन उपस्थान करमीन नोएक भववल पिन्नतुने ससर गमने आवा जातक पुत्व हांस के संदहां विन चूल्ल हांस जातक सिवि जातक रूरुमिग जातक रोहंत मिग जातके सोननंद जातके आदीवु मे सियलु जातक कथावल पिन्नतुने आनंद महतिरुन वहंसे ससर गमने पिरुं पुरागेन ए भवयंगल बोसतुन वहंसे रेकगेन उन्वहंसे वेनुवेंग ससरे जीविते पूजा करगेन आपु गमन अपिट मेनविंग दकिन्न पुलुवां पिन्नतुने एसे एविदिं अपे गौतम सम्मा संबुदुरजानन वहंसे लोक धातुवे पहल वेच्च समय सिद्धार्थ कुमरुन मे लोक धातुवे उपन विसक्पुर पोहोदा मे लोके पहल वेच्च तवत वटिना वस्तुन तियनवा ए अतर बिंबा देवी हेवत यशोदराव विसक्पोदा सिदुहत कुमरुन उपन दिने मई उपन्नी ए वितरकुत निमे चन्नैमतितुमा एवगेम पिन्नतुने कांतकाश्वया बोधिद्रम राज्यानन वहंसे पमनक निमे पिन्नतुने उन्वहंसे गे मतु अग्र उपस्थायक दुरे दरन्नट पेरुं पुरागनापु आनंद पुत कुमरुआनोत उपदिन्ने ඒ විසක් පුරපසලොස්සක පොහොයේ දවසේමයි සෙදුහත් කුමරුන්ගේ පිය මහරජුරෝ සුද්ධෝදන මහරජතුමා එතුමන්ගේ සහෝදරයෙක් විච්ච අමිතෝදන කියන රජතුමාට දාව මෙලව උපන්න කුමාරයෙක් සියල්ලන්ම සතුටු කරමින් උපන් නිසා නම තැබුවා ආනන්ද කියලා ආනන්ද කියන වචනෙම තේරුම සතුට කියන එකයි सिद्धार्थ महाबोधिसत्वयन वहंसे सियलु राज्य संपत् अतैरला लौतुरा बुदुभव पिनिसम लौतुरा बुदुभवम पतागिन गिहिगे हेरदाला पैविद्दटावा इदा सुद्धोदन महाराजतुमा पिन्नतुने तमन्गे पिरिस दनुवत् करनवा इतिं ए सिद्धार्थ कुमारया मे गिहि जीविते हितियानं एकांतिं सक्विति रज वेनवा එහෙම වුණානම් මේ රාජධානී සියලු ශාක්‍ය කුමාරවරු එතුමන්ට පිරිවර වෙනවා. නමුත් දැන් සිද්ධාර්ථ කුමරුවානු ලෞතුරා බුදුබව පතාගෙන මහබිනික්මන් කරලා ඉවරයි. උන්වහන්සේ උතුම් පැවිද්දටයි පත් වෙලා ඉන්නේ. එනිසා දැනුත් උන්වහන්සේට නුඹලාම පිරිවර වෙන්න ඕනේ. ඒ නිසා සෑම ගිදරකින්ම සෑම කුලයකින්ම කෙනෙක් බැගින් පැවිදී විය යුතුයි බුදුරජාණන් වහන්සේට පිරිවර පිණිස කියලා සැලකල සැනින් පින්නුතුනේ 500ක් කුමාරවරු බුදුරජාණන් වහන්සේට පිරිවර හැටියට පැවිදි වුණා. ඔය අතර පින්නුතුනේ ඇතමුන් බුදුරජාණන් වහන්සේට පිරිවර පිණිස පැවිදි වීමට පත්ුනේ නැහැ. इतिंदी सुद्धोदन महाराजतुमा नियोग करनो यमिक किसे पैविदिवेन्ने नेत्तां ए सियलु पाउल अपे ज्ञातीत्वें गिलिहेनो बुदुरजानन वहंसेगे तियेन ज्ञातीत्वें पिरिहेनो मेन्न मे वचने यहुवट पस्से पिन्मतुने राजकुमारवरु कीप देनेक नैवत वारयक पैविदिवेनवा ए अमितोदन कियन राजतुमागे पुत्रया वेच्च आनंद कुमरुवानु एवगेम
තවත් කිහිප දෙනෙක් ආනන්ද අනුරුද්ධ බගු කිම්බිල දේවදත්ත සහ කරණවැමියා වෙච්ච උපාලි කියන පුද්ගලයාත් එකයි පින්නතුනේ තුම් පැවිද්දට ආවේ බලන්න මේ එක්විච්ච පිරිස දිහා බලපුවාම අපිට ජීවිතවලට හිතන්න දෙයක් තියෙනවා ආනන්ද අනුරුද්ධ බගු කිම්බිල දේවදත්ත සහ උපාලි කියන කරණවැමියා මේ පිරිසෙන් පින්නතුනේ ආනන්ද කුමරුවානෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක පදවියට පත් වුණා ඊළඟට පින්නතුනේ අනුරුද්ධ බගු කිම්බිල කියන මේ රාජකුමාරවරු පින්නතුනේ මජ්ක්‍ධිම නිකායේ තියෙන චූල ගෝසිංහ සූත්‍රය කියලා සූත්‍රයක් ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ගෝසිංහ සල්වනේ මේ තුන් දෙනා තමයි පින්නතුනේ තාම සමගිව කිරිහා දියමින් එකමුතුව වාද විවාද රහිතව මහනදම් පූර්ණේ කලේ බුදුරජාණන් වහන්සේගේ සතුට දිනා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදේ දිනා ගනිමින් නමුත් මේ අය එක්කම පැවිදි වෙච්ච දේවදත්ත කුමරුවානෝ පින්නතුනේ අද වෙනකොටත් නිරයේ පේනවද සත්පුරුෂ මිනිසුන් එක්කම වුණත් අසත්පුරුෂයන් යන ගමන ඒ නිසා මේ හැමතැනකම අපි ජීවිතවල පුරුදු වෙන්න ඕනේ අපි යන කුසල මාවතේදී අසත්පුරුෂයෝත් අපි ළඟට හමු වෙනවා හැබැයි අසත්පුරුෂයන් හමු වුණත් අසත්පුරුෂ ධර්මයේ පුරුදු නොවි සත්පුරුෂ ධර්මයේ රැකගෙන සත්පුරුෂ ධර්මයේම පුරුදු කරගෙන අපි හැමදෙනාම මේ කුසල ප්‍රතිපදාව නිම කළ යුතුයි පින්නතුනේ මෙසේ මේ පිරිස පැවිදි වීමටපත් වෙලා පින්නතුනේ උතුම් පැවිද්දෙහි උතුම් මහානදම පූර්ණේ කරන්න තියදුනා මෙසේ කාලයක් ගත වෙනකොට සම්මා සම්බුද්ධත්වයෙන් පින්නතුනේ අවුරුදු 20ක් යනතුරා මේ සමයට කියනවා පඨමාභි සම්බෝධි සමය කියලා මේ මුල් 20 වස යනකන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පින්නතුනේ ස්ථිර උපස්ථායකුගේ අවශ්‍යතාවය තදින් දැනিলা තිබුණේ නැහැ. ඒ වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 55ක්. අවුරුදු 35 දී ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්නේ 20 වසක් තව ඉක්ම ගියපු තැන උන්වහන්සේගේ වයස අවුරුදු 55යි. ඒ වෙනකොටත් විටින් විට උන්වහන්සේට උපස්ථාන කරන්න ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වෙලා තිබුණා. නාගසමාල කියන තෙරුන් වහන්සේ චුන්ද තෙරුන් වහන්සේ ආදී ස්වාමින් වහන්සේලා නොයෙක් පිට පින්නතුනේ තථාගතයන් වහන්සේට උපස්ථාන කළා. නමුත් යම් යම් අවස්ථාවන් වලදී නොයෙක් ගැටලු වලටත් උන්වහන්සේ මුහුණ දුන්නා. දවසක් නාගසමාල කියන තෙරුන් වහන්සේ සමග තථාගතයන් වහන්සේ වඩිනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරුත් අතේ තියාගෙන නාගසමාල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පසුපසින් වඩිනවා. එක්තරා තැනකින් පින්නතුනේ මාර්ගයේ දෙපැත්තකට බෙදিলা දෙමන් හන්දියක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් යම් දෙසකට වඩිනවා නම් ඒ වඩින්නේ පින්නතුනේ සර්වඥතා ඥාණයෙන් ඒ පෙදෙසට අද මගේ පිහිට සැලසිය යුතුමයි කියන බව දැනගෙනමයි. බුදුරජාණන් වහන්සේ ඒ දෙමන් හන්දියෙන් එකපසකට හැරෙනකොට නාගසමාල තෙරුන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි මේ පැත්තට යං බුදුරජාණන් වහන්සේ වදාලා නෑ නාගසමාලය ඒ දෙසට ආයුතු මේ දෙසටයි නැවත නැවතත් කියලා අවසානයේ නාගසමාල තෙරුන් වහන්සේ එහෙමනම් ඔබ වහන්සේ ওই පැත්තට යන්න මම මේ පැත්තට යනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු දෙමන් හන්දිය මැද තැබුවා. මෙන්න මේ වගේ නොයෙක් ගැටලු ඉස්මතු වුණ නිසා පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 20 වසක් ඉක්මෙච්ච තැන මහා සංඝ රත්නේ රැස් කරලා දේශනා කළා මහණෙනි මම දැන් දුර්වලයි. මම දැන් තරමක් වියපත් මගේ කටයුතු තනියම කරගන්නට අපහසුයි. එනිසා මහණෙනි මට දැන්
ඉස්තිර උපස්ථායකයන් වහන්සේ නමක් අවැසි මේ බව සැලකලා පමණමයි පින්නතුනේ දම් සභා මණ්ඩපයේ වැඩ ඉඳපු බොහෝ දෙනා වහන්සේලා පින්නතුනේ ස්වාමීනි මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් ස්වාමීනි මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කියලා තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නට ඉදිරිපත් වුණා ඔය අතර සාරිපුත්ත මහරහතන් වහන්සිට නැගී ඉඳලා ස්වාමීනි ඔබ වහන්සේට මං උපස්ථාන කරන්නම් ඒක මට සතුටක් කිව්වා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා නෑ සාරිපුත්තය නුඹ වහන්සේ යම් දෙසක වැඩ ඉන්නවා නම් ඒ පැත්ත දිහාවි මං ආපහු බලන්න ඕන නෑ මං වැඩ හිටියා හා සමානයි එනිසා ඔබ වහන්සේ මගේ උපස්ථායක දුරේ දරණේක සුදුසු නෑ ඒ වෙලාවේදී මුගලන් මහරහතුන් වහන්සේත් ඉදිරිපත් වෙනවා ස්වාමීනි ඔබ වහන්සේට මං උපස්ථාන කරන්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මුගලන් ඔබ වහන්සේත් එසේමයි ඔබ වහන්සේලා වැඩ ඉන්නවා නම් යම් දෙසකදී ඒ දෙසට තථාගතයන් වහන්සේ බලන් ඕන නෑ ඒ තරම් ඔබ වහන්සේලා ඒ පෙදෙස ධර්මීහි හික්මවනවා ඒ නිසා ඔබ වහන්සේත් මගේ උපස්ථායක දුරේ දරණේක හොඳ නෑ මේ ආදී වශයෙන් බොහෝ දෙනා වහන්සේලා පින්නතුනේ ස්වාමීනි මම උපස්ථාන කරන්නම් මම උපස්ථාන කරන්නම් කියලා ඉදිරිපත් වෙනකොට මේ අතර හිටි අපින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ උතුම් පැවිද්දට පත්ුනේ පින්නතුනේ බෙල්ලට්ටි සීස කියන මහතෙරුන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ බවට පත් කරගෙන මන්තානි පුත්ත පුන්න කියන මහතෙරුන් වහන්සේ ආචාර්ය උත්තමයන් වහන්සේ බවට පත් කරගෙන පසු දවසක බෙල්ලට්ටි සීස මන්තානි පුත්ත පුන්න කියන මහතෙරුන් වහන්සේ වදාළ ධර්ම දේශනාවක් අහලා ආනන්ද මහතෙරුන් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙලයි හිටියේ සෝවාන් ඵලයට පත් වෙච්ච ආනන්ද මහතෙරුන් වහන්සේ අග්‍ර උපස්ථායක දුරේ ඉල්ලන්නේ නැහැ නමුත් සංසාරේ ඒ දුරේ පතාගෙන මාපු කෙනෙක් ඒ වෙනුවෙන් සුදුසුකම් සම්පූර්ණ කරගෙන මාපු කෙනෙක් නමුත් උන්වහන්සේ ඒ පදවිය ඉල්ලන්නේ නැහැ අන් සියලු දෙනා වහන්සේලා මේ පදවිය ඉල්ලන අතරේ ආනන්ද මහතෙරුන් වහන්සේ පින්වතුනේ මේ පදවිය නොඉල්ලා ඉන්නකොට උන්වහන්සේලා සඳහන් කරනවා එවත් ආනන්ද ඇයි ඔබ වහන්සේ විතරක් ඉල්ලන්නේ නැත්තේ ආනන්දේ ඔබ වහන්සේත් ඉල්ලන්න ඔබ වහන්සේ තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්න ඉල්ලන්න ඒ වෙලාවේ පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ වදාලා නෑ ආශ්මතුනි ඉල්ලලා ගන්න පදවි වලින් කිසි වැඩක් නෑ ඉල්ලලා ගන්න පදවි වලට කිසි වටිනාකමක් නෑ ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල් දකිනාසේක් නම් මම මේ උතුම් පදවියට සුදුසුයි නම් ඒ බව මම ඉල්ලන්න ඕන නෑ ඒ බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් දන්නවා එනිසා මම ඉල්ලලා පදවි ලබා ගන්නෑ කියලා සැලකලා බලන්න පින්නතුනේ මේ මුළුමහත් ලෝකේටම දෙන පණිවිඩය යමෙක් යමක් ඉල්ලනවා නම් පින්නතුනේ ලැබෙන්න පෙර ඒ ඉල්ලන එකම තමයි ඔහු තුල ඇතිවන පළවෙනිම නුසුදුසුකම පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ මුළුමහත් ලෝකේටම පරමාදර්ශයක් දෙනවා උන්වහන්සේ කවදාකවත් පදවි ඉල්ලපු කෙනෙක් නෙමෙයි ඒ පදවිය වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක් විතරයි පින්නතුනේ ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා පින්වන්ත මහණෙනි ආනන්ද කියලා කියන්නේ අනුන් විසින් පොළඹවන්න ඕන කෙනෙක් නෙවෙයි අනුන් විසින් පෙළඹවිය යුතු කෙනෙක් නෙමෙයි ආනන්ද ඒ වෙනුවෙන්ම පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් එනිසා මහණෙනි අද පටන් මගේ ස්ථිර උපස්ථායකයන් වහන්සේ හැටියට
ආනන්ද මහතෙරුන් වහන්සේ ක්‍රියා කරන්න කියලා අග්‍ර උපස්ථායක පදවිය පින්නතුනේ සෝවාන් ඵලයට පත් වෙලා ඉඳපු ආනන්ද මහතෙරුන් වහන්සේට ප්‍රදානය කළා. අද නම් පින්නතුනේ පුංචි පුංචි ලාභ වලින් උද්දාම වෙන පුංචි පුංචි ලාභ වලින් උන් හිටි තැන් අමතක වෙන මේ ලෝකයේ මිනිස්සු කොයි තරම්නම් මේ පදවියෙන් මත් වෙයිද? කොයි තරම්නම් ලාභ ලබන්න හිත පහල කරගනීද? නමුත් අග්‍ර උපස්ථායක පදවි ලැබුණු ආනන්ද මහතෙරුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා, ස්වාමීනි මම අග්‍ර උපස්ථායකයන් වහන්සේ හැටියට ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්. හැබැයි ස්වාමීනි මගේ ඉල්ලීම් හතරකුත් තියෙනවා, මගේ ප්‍රතික්ෂේප කිරීම් හතරකුත් තියෙනවා. ඒ වරහට මට දෙනවනම් මං ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කිව්වා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය තථාගත වරයන් වහන්සේලා කියලා කියන්නේ නම් වරදින අය නෙමෙයි. නමුත් ඔබ වහන්සේගේ ඒ ඉල්ලීම මට මොනවද කියලා හෙව්වා. ඒ වෙලාවේ පින්නතුනේ අග්‍ර උපස්ථායක පදවි ලැබූ ආනන්ද මහතෙරුන් වහන්සේ මුලින් සඳහන් කළ තමන් වහන්සේ ප්‍රතික්ෂේප කරන කාරණා හතරක්. ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන ඉතාම වටිනා සිවුරු ආදිය සිවුරු පිරිකර මොන හේතුවෙන්වත් ඔබ වහන්සේ මට නොදිය යුතුයි. දෙවනි එක, ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන ප්‍රණීත දානමාන ආහාර පාන ඒවා ඔබ වහන්සේ මා වෙනුවෙන් නොදිය යුතුයි. ඊළඟට සැලකරනවා, ස්වාමීනි කවමදාකවත් මම ඔබ වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ කියලා ඔබ වහන්සේ වැඩ ඉන්න ගඳකිලියේ මාව නතර නොකර ගත යුතුයි. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, අවසානයේ ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා, ස්වාමීනි අවසන් කාරණේ තමයි ඔබ වහන්සේට ලැබෙන ආරාධනාවලට දානමාන ආදී ආරාධනාවලට ඔබ වහන්සේ මාව කැඳවාගෙන නොයා යුතුයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විමසනවා, පින්වත් ආනන්ද මේ කාරණා හතර ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? පින්තුනේ ලෝකයේ සිද්ධ වෙන්නේ මේ ඉල්ලීම් ඉල්ලන එකයි. නමුත් මේ ලෝක ඉතිහාසයේ පදවියක් ලැබෙනකොට එයින් ලැබෙන සියලු වරප්‍රසාද ප්‍රතික්ෂේප කළ උත්තමයෙක් ඉන්නවා නම් ඒ අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ. ලෝකයේ සමහරු මේ වරප්‍රසාද බලාපොරොත්තුෙන් මයි ඒ පදවිවලට පෙනී ඉඳින්නේ. නමුත් ආනන්ද මහතෙරුන් වහන්සේ ඒ පදවිය නොඉල්ලා ඉන්න වෙලාවේ ලැබුණත් එයින් ලැබෙන වරප්‍රසාද සියල්ල පින්නතුනේ ප්‍රතික්ෂේප කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විමසනවා, එවත් ආනන්දය මේ කරුණු හතරයි ප්‍රතික්ෂේප කරන්නේ ඔබ වහන්සේ. ස්වාමීනි මේ කරුණු හතර මං ඉවසගෙන හිටියොත් මං මේවා ලැබුවොත් කෙනෙකුට කියන්න පුළුවන් අනේ බුදුරජාණන් වහන්සේට ලැබෙන සිවුරු පිරිකරත් එයාට ලැබෙනවා නම් ප්‍රණීත ආහාර පානත් ලැබෙනවා නම් උන්වහන්සේ සමග එක ගඳකිලියේ වැඩ ඉන්නත් ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ වඩින වඩින දාණයට උන්වහන්සේටත් වඩින්න පුළුවන් නම් මෙහෙම සැලකිලි මෙහෙම වරප්‍රසාද තියෙනවා නම් කාට මේ උපස්ථානේ කරන්න බැයිද කියලා කෙනෙක් හඳනගන්න පුළුවන්. ස්වාමීනි ඒ නිසා ඒ උපවාදයෙන් ඒ අපවාදයෙන් බේරෙන්නයි මම මේ කාරණා හතර ප්‍රතික්ෂේප කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් ආනන්ද එහෙනම් ඔබ කරන ඉල්ලීම් හතර මොනවද? ස්වාමීනි පළවෙනි ඉල්ලීම තමයි මං යම් කිසි ආරාධනාවක් පිළිගත්තනම් ස්වාමීනි ඒ ආරාධනාවට ඔබ වහන්සේව වැඩම කරවගෙන යන්න මට අවස්ථාව ලැබෙන්න ඕනේ.
ඊළඟ කාරණේ ස්වාමීනි නොඑක් නොඑක් දේශවලින් නොඑක් නොඑක් රටවල් වලින් ඔබ වහන්සේව හමු වෙන්න නොඑක් දෙනා මං හමුවට එනවා අන්න ඒ අවස්ථාවන් වලදී ඒ අයව ඔබ වහන්සේ ළඟට කැඳවාගෙන ඉන්නත් මට අවසරය තියෙන්න ඕනේ තුන්වෙනි කාරණේ ස්වාමීනි යම් කිසි විදිහකින් මට ධර්මයේ පිළිබඳව හෝ සැකයක් ඇති වුණොත් යම් අපහැදිලිතාවයක් ඇති වුණොත් ඒ සැකය අපහැදිලි භාවය ඇති වෙච්ච තැනම ස්වාමීනි ඕනෑම වෙලාවක ඔබ වහන්සේව දැකලා හමු වෙලා මට ඒ සැකය ගැන කතා කරලා දුරු කරගන්න මට අවස්ථාව ලැබෙන්න ඕනේ හතරවෙනි කාරණේ ස්වාමීනි මම නැති යම් තැනකදී ඔබ වහන්සේ වදාළ ධර්මයක් වෙයි නම් සිදුවෙච්ච යම් සිදුවීමක් වෙයි නම් ස්වාමීනි එය එලෙසින්ම නැවත වාරයක් ඔබ වහන්සේ මට දේශනා කළ යුතුය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විමසනවා පින්වත් ආනන්ද මේ කරුණු හතර ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කුමන ආනිසංසයක් දකින්න නිසාද කියලා ඇහුවා ස්වාමීනි කෙනෙකුට කියන්න පුළුවන් අග්‍ර උපස්ථායක දුරේ දරුවට එහෙම දෙයක්වත් කරන්න බැරි නම් වැඩක් තියනවාද කියලා අන්න ඒ අපවාදයෙන් බේරෙන්න ස්වාමීනි මම මේ කාරණා හතර ඉල්ලුවේ ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද නුඹ ඉල්ලන මේ කාරණා අටම සිද්ධි ගෝචරයි මේ කාරණා හතරක් ප්‍රතික්ෂේප කළත් කාරණා හතරක් ඉල්ලුවත් මේ කාරණා සියල්ලම සහේතුකයි සාධාරණයි එනිසා ඔබට මම මේ වරාටම දෙනවා අද පටන් ඔබ වහන්සේ මගේ උපස්ථායකයන් වහන්සේ හැටියට කටයුතු කරන්න කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා අග පදවි ලැබූ ආනන්ද මහතෙරුන් වහන්සේ එදා හිතනවා පින්නතුනේ කොහොමද මම බුද්ධෝපස්ථානේ කරන්නේ ඉතින් යම් හේතුවකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද ආනන්ද කියලා දෙපාරක් මගේ නම කියලා හඬ ගැසුවොත් එහෙම දෙපාරක් හඬ ගහන්න වෙනවා නම් බුදුරජාණන් වහන්සේට මගේ නම කියලා ඒ උපස්ථායක දුරෙන් වැඩන්නේ එක වාරයක්ම මගේ නම සඳහන් කරනකොටම මට ඔබ උන්වහන්සේ ළඟ ඉඳ තියෙන්න ඕනේ එහෙම වුණොත් තමයි මේ බුද්ධෝපස්ථානය ਸਰව සම්පූර්ණ වෙන්නේ මනවින් කලා වෙන්නේ ඒ නිසා සදහැවත් පින්නතුනේ අග්‍ර උපස්ථායක পদවි ලැබූ ආනන්ද මහතෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වාම සැතපුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලිය දොරටුව ළඟ එක වාරයක් ආනන්ද කියලා ආමන්ත්‍රණේ කළ සැනින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද මහතෙරුන් වහන්සේ වැඩියා හැම රාත්‍රියකම පුරා අවුරුදු 25ක් උපස්ථායක ජීවිතයේ හැම රාත්‍රියකම පින්නතුනේ දඬුවැට පහනක් අතින් අරගෙන හත් අට වතාවක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගඳකිලිය වටේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට රැකවරණේ සලසමින් බලමින් විමසමින් ගඳකිලිය වටේ වැඩි එකම උත්තමයන් වහන්සේ ආනන්ද හාමුදුරුව අපි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කිව්වට අපි බුදුරජාණන් වහන්සේට දිවි පුදනවා කියලා කිව්වට අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප වෙනවා කියලා කිව්වට පින්නතුනේ හිතලා බලන්න දවසක් දෙකක් අවුරුද්දක් නෙමෙයි අවුරුදු 25ක් පුරා හැම රාත්‍රියකම රැයක් පුරා හත් අට වතාවක් අවදීන් ගඳකෙලිය වටේ වඩිමින් බුදුරජාණන් වහන්සේ රකින්න අපිට නම් පුළුවන්ද පාරමී පුරාගෙන ආපු මේ උත්තමයන් වහන්සේම මේ පරිත්‍යාගයේ කළා මිසක වෙනත් කෙනෙකුට නම් පින්නතුනේ මේ පූජාව කරන්න බෑ ඒ විතරක් නෙමෙයි එකට පැවිදි වෙච්ච දේවදත්ත හාමුදුරුව මොනතරම් උපద్రව කළාද තථාගතයන් වහන්සේ විනාශ කරන්න දවසක් පින්නතුනේ නාලාගිරි නැමැති
අජාසත් මහ රජතුමාගේ හස්ති රාජයාට රා කලගිඩි 16ක් පෝලා පින්නතුනේ රාමතින් මත්විච්ච නාලාගිරි යතා පින්නතුනේ මහ පොළව සලවගෙන පැනගෙන එන වෙලාවේ බුදුන් මරන්න පින්නතුනේ මේ මහ ඇතු බුදුරජාණන් වහන්සේ නොමරා මා මරත්වා කියලා බුදුහාමුදුරෝ ඉදිරියට පැන්න බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා ආනන්ද මහරහතන් වහන්සේ මහත් තෙරුන් වහන්සේ ඒ විතරකුත් නෙවෙයි පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලු දේ පිළිබඳව උන්වහන්සේ ගේ සියලු ඇවතුම් පැවතුම් පිළිබඳව මනාකොට අවබෝධ කරගෙන හිටපු උත්තමෙක් වෙයිනම් ඒ ආනන්ද මහතෙරුන් වහන්සේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ ගිලන් වූ අවස්ථාවන් වලදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිතූ පැතූ හැටි හරි පුදුමයි එක් කාලයක බුදුරජාණන් වහන්සේ ගිලන් වෙලා ඒ ගිලන් භාවයෙන් අත මිදිලා තරමක් සූපත් වේගෙන එන වෙලාවේ මහා නාම කියන සාක්‍ය රජතුම බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි පෙර දවසක ඔබ වහන්සේ ධර්ම දේශනා කරද්දී මෙහෙම දේශනා කළා සිතේ එකඟ භාවයේ ඇත්තාටයි ඥානය උපදින්නේ සිතේ එකඟ භාවයේ නැති කෙනාට ඥානයක් නැහැ ස්වාමීනි මට එහි ගැටලුවක් තියෙනවා ස්වාමීනි පළමුව සමාධිය උපදිනවා දෙවනුව ඥානය උපදිනවද නැත්නම් පළමුව ඥානය ඉපදිලා දෙවනුව සමාධිය උපදිනවද මේ ප්‍රශ්නේ විමසුවට පස්සේ අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද මහතෙරුන් වහන්සේ පින්නතුනේ මහා නාම සාක්‍ය රජතුමට කතා කළා මහරජතුමනි තථාගතයන් වහන්සේ ගිලන්වයි වැඩ ඉන්නේ මේ ප්‍රශ්නේ තරමක් ගැඹුරුයි ඒ නිසා මහරජතුමනි මේ ගැඹුරු ප්‍රශ්නේ විසඳන්න ගියොත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වෙහෙසක් වෙයි ඒක හොඳ නෑ ඒ නිසා මහරජතුමනි එන්න මම ওই ප්‍රශ්නට උත්තර දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේගේ සැපත ගැන හිතලා උන්වහන්සේ වෙහෙසන්නේ නැතුව පසෙකට කැඳවාගෙන ගිහින් දහම් කරුණු තෝරලා දුන්නේ අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද හාමුදුරුව. ඒ විතරකුත් නෙවෙයි පින්වතුනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වැඩ ඉඳපු අග පදවි ලැබූ මහරහතන් වහන්සේලා හිටියා. මහරහතන් වහන්සේලා උනත් සමහර විටකදී උන්වහන්සේලාට තිබුණේ අග පදවි එකක් පමණයි. සමහර විටකදී අග පදවි දෙකක් පමණයි. සමහර විටකදී අග පදවි තුනක් පමණයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩි හිටියා. උන්වහන්සේ පින්වතුනේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග පදවි ලැබුවා. ඒ වගේම දක්ෂිණ ශ්‍රාවක පදවි ලැබුවා මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටියා ඉර්ධිමතුන් අතර අග පදවි ලැබුවා මේ ආදී වශයෙන් අග පදවි ලබනකොට මහරහතුන් වහන්සේලා පින්වතුනේ මහරහත් ඵලයට පත් නොවුණු සෝවාන් ඵලයට පමණක්ම පත්ව ඉඳපු ආනන්ද මහතෙරුන් වහන්සේට පින්වතුනේ තිබුණ අග පදවි පහක් අගපදවි පහක් ආනන්ද මහතෙරුන් වහන්සේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පින්වතුනේ බහුශ්‍රත භික්ෂූන් අතර අග්‍රයි බහුශ්‍රත භික්ෂූන් අතර අග්‍රයි උන්වහන්සේ පින්වතුනේ 84000ක් ධර්මයේම දරාගෙන හිටියා ඊළඟට පින්වතුනේ උන්වහන්සේ උපස්ථායක භික්ෂූන් අතරත් අග්‍රයි ඊළඟට පින්වතුනේ සති මන්තවුන් අතර අග්‍රයි සති මන්තවුන් අතර අග්‍රයි පින්වතුනේ එක පදයක පටන්
පද 60000ක් දක්වා පින්නතුනේ ධර්මස්කන්ධේ මතක තබා ගන්න එකවර හැකියාව තිබුණේ ආනන්ද මහතෙරුන් වහන්සේට ඊළඟට පින්නතුනේ ගතිමන්ත වුන් අතර අග්‍රයි ගතිමන්ත වුන් අතර අග්‍රයි කියන්නේ ඥාන ගති ඇති භික්ෂූන් අතර අග්‍රයි ඊළඟට පින්නතුනේ ධෘතිමන්ත වුන් අතර අග්‍රයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවද ඒ උපස්ථානයේ වෙනුවෙන් පමණක් නොව සාසනික වතපිළිවෙතෙහි ආදී සියල්ලෙහි දැඩි අදිෂ්ඨානයකින් නිම කිරීමෙහි සමර්ථයි මෙන්න මේ විදිහට පින්නතුනේ අග පදවි පහක් සෝවාන් ඵලයට පමණක් පත්විච්ච ආනන්ද මහතෙරුන් වහන්සේ දරාගෙන හිටියා 84000ක් ධර්මයේ දරා ගැනීමම කොපමණ ආශ්චර්යයක්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොයි කවස්තාවන් වලදී ආනන්ද මහතෙරුන් වහන්සේ පිළිබඳව සතුටු වුණා අංගුත්තර නිකායේ චක්කනිපාතේ තියෙනවා පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ මේ 84000ක් ධර්මස්කන්ධය දරා ගන්න මතක තියාගන්න කලාවූ කැපකිරීම පින්නතුනේ උන්වහන්සේ ක්‍රම 6ක් අනුගමනය කරලා තියෙනවා මේ 84000ක් ධර්මයේ දරා ගන්න මොනවද මේ ක්‍රම 6 පළවෙනිම ක්‍රමේ තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් හරි ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හරි ඇසූ ධර්මය මනාකොට ශ්‍රවණය කරලා තියෙනවා ඒ කෙරෙහිම සවන් යොමු කරගෙන මනාකොට ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ ඒ තමයි පළවෙනිම අනුගමනය කළ පියවර දෙවැනි පියවර තමන් වහන්සේ මනාකොට ඉගෙනගත් ධර්මය තවත් ශ්‍රාවකීකුට විස්තර කරලා දෙනවා දේශනා කරනවා ඒ තමයි දෙවැනි පියවර තුන්වැනි පියවර තමයි පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ තමන් වහන්සේ යම් ශ්‍රාවකීකුට ධර්ම දේශනාවක් කළාද ධර්ම කාරණයක් විස්තර කළාද ඒ විස්තර කරපු කෙනාගෙන් නැවත වාරයක් අහගත්තා නැවත වාරයක් කියන්න කියලා උන්වහන්සේ දරාගත්තා ක්‍රම තුනයි හතරවෙනි පිළිවෙල කියනවා පින්නතුනේ යම් වනපොත් කළ යුතු දෙයක් නම් මතක තබා ගත යුතු දෙයක් නම් සියලු දිනාම එක්ව සජ්ජායනා කළා ඊළඟ ක්‍රමවේදයේ කියනවා හුදකලාව ඉන්න හැම මොහොතකම ඇසූ ධර්මය පින්වතුනේ නැවත 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 මෙනෙහි කළා එසේ මෙනෙහි කරනකොට පින්වතුනේ ඕනම කෙනෙකුට ගැටලු තැන් දුරවබෝධ තැන් සැක සංකා උපදින්න පුළුවන් හයවෙනි ක්‍රමයේ හැටියට අනුගමනය කළේ ඒ දුරවබෝධ තැන් සකේතිවන තෙන් ගැටලුකාරී තෙන් ඒවට උත්තර හොයාගෙන ධර්මධර විනේධර පින්වතුනේ උතුමන් වහන්සේලාගෙන් ඒ කරුණු නැවත 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 තෝරා බීරා ගත්තා මෙන්න මේ ක්‍රම 6ට තමයි අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ 84000ක් පින්වතුනේ ධර්මයේ මතක තබාගෙන බහුශ්‍රුතයන් අතර අග්‍ර වුණේ ධර්මයට භාණ්ඩාගාරයේ වුණේ පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ අතිශය ප්‍රසාද සම්පන්න රූපයක් තිබුණු කෙනෙක් දේශනාවේ කියනවා පින්නතුනේ ආයස්මා කිර ආනන්දෝ සමන්ත පාසාදිකෝ අභිරූපෝ දස්සනියෝ බහුස්සුතෝ සංඝසෝභනෝ එවැත්ති මේ ආනන්ද කියලා කියන්නේ හාත්පසින්ම ප්‍රසාද ජනකරුවක් තිබුණු කෙනෙක් රූපේ පමණක් නෙමෙයි ඇවතුම් පැවතුම් ගති ලකුණු මේ සියල්ල අතිශයින්ම ප්‍රසාද ජනකයි අතිශයින්ම ප්‍රසාද ජනකයි අභිරූපෝ අතිශයින්ම ලස්සනයි අතිශයින්ම ලස්සනයි දස්සනියෝ දෙකුම් කළුයි බහුස්සුතෝ බහුශ්‍රුතයි සංඝ සෝභනෝ සංඝයා හොබවන සුළුයි බබලවන සුළුයි සංඝ ශාසනේ මේ නොඑක ආකාරයෙන් පින්නතුනේ
ආනන්ද මහතෙරුන් වහන්සේගේ ගුණය දේශනාව විස්තර වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දවසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මගේ උපස්ථායක වෙච්ච ආනන්දයන් ළඟ තියෙනවා ආශ්චර්යමත් ලක්ෂණ හතරක්. සම්මා සම්බුදුවරයන් වහන්සේ නම තමන් වහන්සේගේ මුවින් වදාලා තමන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ආශ්චර්යමත් ලක්ෂණ හතරක්. මහා සංඝ රත්නේ අහනවා ස්වාමීනි මොනවද මේ ආශ්චර්ය ලක්ෂණ? පින්වන්ත මහණෙනි පළවෙනිම ආශ්චර්යමත් ලක්ෂණය තමයි නොයෙක් දෙනා තථාගතයන් වහන්සේ දැකලා සතුටු වෙන්න කියලා විහාරයට එනවා. නොයෙක් නොයෙක් රටවලින් නොයෙක් නොයෙක් දේශවලින් නොයෙක් නොයෙක් ප්‍රදේශවලින් රජවරු සිටුවරු බ්‍රාහ්මණවරු මේ සියල්ලෝම බුදුරජාණන් වහන්සේ දැකලා සතුටු වෙන්න කියලා එනවා. ඒ එන හැම කෙනෙක්ම මාව හමු වෙන්න කලින් ආනන්ද හමු වෙලා ඉන්නේ. මහණෙනි ඒ එන යම්තාක් දෙනෙක් ඉන්නේ මම දැකලා සතුටු වෙන්න නම් මහණෙනි ඒ අයට ආයෙ මාව හමු වෙන්න ඕන නැහැ. ආනන්ද දැකීමෙන්ම ඒ අය ඒ සතුට උපදවා ගන්නවා. පින්නතුනේ හිතලා බලන්න බුදුන් දැක උපදවා ගන්න සතුට උපදවන්නට තරම් ආනන්ද මහතෙරුන් වහන්සේ ප්‍රසාද ජනකව ඉඳලා තියෙනවා, ගුණවන්තව ඉඳලා තියෙනවා. මේ හැම බණ පදයක් පදයක් ගානේ අපි අපේ ජීවිත පිළිබඳව විමසන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කාසේ ආනන්ද හාමුදුරුව දැකීමෙන් ඒ අය සතුටටපත් වුණා නම් පින්නතුනේ අපි හිතන්න ඕනේ අපි දැකීමෙන් යමෙකුට බුදුන් දැක්කාසේ සතුටු වෙන්න පුළුවන්ද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රාවකයෝ කියලා කිව්වට බුදුන් දැක්කා හා සමානව පින්නතුනේ පිටස්තරේකට අපි දෙස බලලා සතුටු වෙන්න පුළුවන්ද? ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියනවනම් හොඳට මෙනෙහි කරන්න පින්නතුනේ අපි තුලින් බුදුන් දකින්න පුළුවන් වෙන්න ඕන ඒ මිනිසුන්ට. ඔබ තුලින් බුදුන් දකින්න පුළුවන්ද? බුදුන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙච්ච ශ්‍රාවකෙක් වෙච්ච කෙනෙක් මේ තරම් ගුණවන්ත නම් ඒ බුදුරජාණන් වහන්සේ මොන තරම් කරුණාවන්ත ගුණවන්ත ඇද්ද කියලා කෙනෙකුට හිතන්න තරම් අපි අපේ ජීවිත වෙනස් කරන්න ඕනේ. එහෙම වෙලා තියෙනවද? ඒ නිසා හිතන්න බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් තාක් අය එනවා නම් මම දැකීමෙන් සතුටු වෙන්න මම දකින්නට පෙර ඒ අය ආනන්දයන් දැකීමෙන්ම සතුට උපදව ගන්නවා. ඒ තමයි පළවෙනි ආශ්චර්යමත් ලක්ෂණය මගේ ආනන්දයන් ළඟ තියෙන. මහණෙනි දෙවෙනි ආශ්චර්යමත් ලක්ෂණය තමයි ඒ එන හැම කෙනෙක්ම ආනන්දයන් හමු වෙලා ආනන්දයන් බහැදකලයි මාව හමු වෙන්නේ. ඒ එන හැම කෙනෙක්ම මා සමග මොනතරම් ධර්මකාරණා කතා කරන්න ආවත් මොනතරම් සතුටු සාමීචි කතා කරන්න ආවත් පින්වන්ත මහණෙනි හැම කෙනෙක්ම මා සමග ධර්මයේ කතා කරන්නට පෙර සඳහන් කරන්නේ කියා සිටින්නේ එකම එක කතාවමයි. මහණෙනි යන් කවරක්වත් නෙවෙයි ඒ එන හැම කෙනෙක්ම පළමුවෙන්ම මගේ අතින් කියන වචනේ තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද හාමුදුරුවෝ නම් හරි පුදුමයි. ආනන්ද හාමුදුරුවෝ නම් ස්වාමීනි හරිම ප්‍රසන්නයි, හරිම ප්‍රසාද ජනකයි. බලන්න පින්නතුනේ දරුවන්ගේ ගුණ දකින්න දෙමව්පියන් වගේ තමන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේ නමක් පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වචන ඇහෙනකොට මොනතරම් සතුටු වෙන්නේද?
मगे पुते गेन मे लोके हेमोम गुण कियन कुट मेहम बेदू मऊ वगे हेदू पिया वगे अपे सम्मा संबुदुरजानन वहंसे मुनतरं सतुटक लबन्नेद अनेक पसें पिन्नुतुने तमंगे उपस्थायकयन वहंसेगे गुण मेहम राजवरु सिटुवरु कियन कुट ए कियन वचने आहला एतुलांतिं सेनसिन्न सतुटु वेन्न बुदुरजानन वहंसेगे चित्त संताने पवतिन पवित्रतावे पेनवद मेलोके क्रमय तमाई इहलिंग इन्न केनेक अतिं पहल केनागे गुण किव्वोत् गैटेन्न पटन गन्नो एहेम उनोत् पहल केनागे सियलु देवल अहिमि करनवा पिन्नतुने नमुत् उपस्थायकयन् वहंसे तथागतयन् वहंसे अतरत् तिबुनु मे अवबोधय मे उत्तम संताने स्वभावय मुनतरं सुंदरद केलेस्वलिं लेडवेच्च केलेस्वलिं आतुर वेच्च मे लोके तियन अनेक विद गैटलु मे किसिवक् नैतुव पिन्नतुने इदा मे उत्तमयन् वहंसेला पिन्नतुने मुनतरं सुवपत् जीवितयक् गेवन्नैद्द किसी तनक ऐलेंदने किसी तनक गैटेन नितने अप्रमाण तुलांते उपन प्रीति इंग सातुटिंग उन वहां सेला दिव्य रलतीयनो ए तमाय पिन्नो तुने आनंद महातेरुन वहां सेलांगति बुनु देवनी आश्चर्य मतलक्षणी महाने नी मागे आनंदे अंगलंग तिबुनु तुंगे नी आश्चर्य मतलक्षणी तमाय मगे आनंदयन पिरिसातरटे यानुवा भिक्षुन नतरटे भिक्षुनी नतरटे उपासकयन नतरटे उपासिकावन नतरटे यानुवा एहेम गिहिं ए आयव धर्मेहि उनंदु करवनवा धर्मेहि दिरिगन्वनवा एकत् पिन्वंत महानिनी आश्चर्यमत् लक्षणयक् किव्वा ए वितरक् नेमेयि महानेनि मगे आनंदयन् लग तवत् आश्चर्यमत् लक्षणयक् तिबुना आनंदयन् अतिशयिन्म लस्सनयि प्रसाद जनकयि खटहंड अतिशयिन्म मिहिरि धर्मे विस्तर करन हेति अतिशयिन्म रमणीययि उन्वहांसेगे देशना विलासयत् इता मगे पिन्वत् महानेनि आनंदयन् यम् विटक धर्मयक् देशना करनवा नम् सियल्लो ए देशनावेहि वसंग वेनवा स्त्री पुरुष राजवरु सिटुवरु गिहि पैविदि मे काटवत् आनंदयन् पवत्वन देशनाव देन् यति कियला नम् हितेन्ने हेम केनेक्म मे देशनाव केरेहि एलिला अहगन इन्न बव यम् विटकदि आनंदयन् तेरुं गत्ता नम् महानिनी ए विलावे ममगे आनंदयन् देशनाव नतर करनो एकत् आश्चर्यमत् लक्षणयक् पिन्नतुन् हितला बलन्न ओबे रूपेहि हरि ओबे कटहंडेहि हरि ओबे कथाबह विलासे हरि केनेक् को पिरिसक् एलिला इन्नवा कियला दनुनोत् ओब मोकक् कराइद एहेमनम् पिन्नतुने तव तव कियवाई तव तव कथा कराई तावताव हेड़ वेड़ कराई नमुत पिन्नतुने मे आनंद महातेरुन वहांसेगे उत्तम भावे कियान्ने देशना वातरतुर हांडे ही हरी रुवे ही हरी देशना विलासे ही हरी फिरिसे एलुनु बवक दुटुवोत ए सेनिंग पिन्नतुने आनंद महातेरुन वहांसे तमन वहांसेगे देशना वनातर करनो मेन्न मे आश्चर्यमत् लक्षण हतर पिन्वंत महानिनि मगे आनंदयन् लंग तियेनवा कियला सम्मा संबुदुरजानन् वहंसे वदाला आनंद महातिरुन् वहंसे मुनतरं गुणवंतेद्द किव्वोत् मुनतरं रूप संपत् तिबुनु उत्तमेक्द कियला किव्वोत् पिन्नतुने दवसक् पसेनदि कुसुल् महाराज्जुरुवंगे अंतःपुरये बिसोवरु पंसिय देनेक् पिन्नतुने कुसुल् महाराज्जुरुवंट इल्लीमक् करनवा उबवहंसे नं हितुनु हितुनु वेलावट विहारेट यानवा बुदुरजानन वहंसे के बना आहनवा नमुत अपिटेकट अवस्थावल बेनिने इनिसा महाराज्जुरुवनी
අපිටත් විහාරයට යන්න අවස්ථාව දෙන්න කියලා මේ අන්තපුරේ කාන්තාවන් සැල කරනකොට පසේනදී කුසල් මහරජතුමා සඳහන් කළා කාන්තාවන් නිරන්තරයෙන් මෙහෙම විහාරයට ගියපුවාම නොඑක් අර්බුද සහිතයි ඒ නිසා නුඹලට බණ අහන්න පුළුවන් පිරිවෙලක් මම සකස් කරන්නම් කියලා විහාරයට ගිහිල්ලා පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සැලකලා ස්වාමීනි අපේ නිවසේ අපේ රජමැදුරේ අන්තප්පුර ස්ත්‍රීන්ට විසෝවරුන්ට ධර්මදේශනා කරන්න අපිට එක නමක් වැඩමවන්න ඕනේ දිනපතා දිනපතා අපේ විසෝවරු ආනන්ද මහතෙරුන් වහන්සේගෙන් බණ අහන්න කැමතියි උන්වහන්සේගේ ධර්මයට ප්‍රියයි ඒ නිසා ස්වාමීනි අපිට එලෙසට කටයුතු කරන සීක්වා කියලා ඉල්ලුවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේනදි කුසල් මහරජතුමට වදාලා මහරජ නුඹනම් හරියට වටතැටියක් වගේ මඩේ හිටවපු ඉන්නක් වගේ කැමැති කෙනෙකුට කැමැති වේලාවක කැමැති පැත්තකට හරවා ගන්න පුළුවන් චරිතයක් නුඹට තියෙන්නේ නමුත් මගේ ආනන්ද හිම නෑ යම් විටකදී මගේ ආනන්දයන්ට යම් චෝදනාවක් ආවොත් ඉතින්දි මහරජ නුඹම නුඹ හිත පරිස්සම් කරගන්න කිව්වා මේ අවවාදයක් කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේට වදාලා පින්වන්ත ආනන්දය අද පටන් කෝසල රජමැදුරේ අන්තප්පුර විසෝවරුන්ට කාන්තාවන්ට ධර්මදේශනා කරන්න ඔබ වහන්සේ දිනපතා වඩින්න අන්න ඒ නියමයේ පරිදි පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ සෑම දිනකම පින්නතුනේ රජමැදුරට වඩිනවා අන්තප්පුර ස්ත්‍රීන්ට ධර්මදේශනා කරන්න ධර්ම ශ්‍රවණේ කළා වූ ආනන්ද මහතෙරුන් වහන්සේගේ හඬෙහි ඇලුණු මේ අන්තප්පුර බිසෝවරු 500 දෙනෙක්ම පින්නතුනේ හඬෙහි නිමිති අරගෙන ආනන්ද මහතෙරුන් වහන්සේ වගේම පුත්‍ර කුමාරවරු 500ක් වැදුවා දැන් මිත්‍යා දෘෂ්ටිකාය මොන වෙලාවෙද සම්බුද්ධ ශාසනයට පහරක් ගහන්නේ කියලා බලාගෙන ඉන්නේ මිත්‍යා දෘෂ්ටික පිරිස පින්නතුනේ උසුළු විසුළු කරන්න පටන් ගත්තා පසේනදී කුසල් මහරජතුමාට පෙනේද අන්තප්පුරය වුණාට ඔබ වහන්සේගේ රුව නෙවෙයි පුත් කුමාරවරුන්ට තියෙන්නේ ආනන්ද තෙරුන් වහන්සේගේ රූපය මේක මහා ලැජ්ජාවක් වෙච්ච කුසල් මහරජතුමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ බව සැලකලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙලාවේ මහරජ මේ කාරණේ පිළිබඳව මං නුඹට කලින්ම දැනුවත් කළා නුඹනම් වටතැටියක් වගේ මඩේ හිටවපු ඉන්නක් වගේ ඕන කෙනෙකුට ඕන වෙලාවක ඕන පැත්තකට හරවා ගන්න පුළුවන් නුඹ නුඹේ සිත පරිස්සම් කරගන්න කියලා මම එදාම නුඹට කිව්වා මහරජ දරුවන් රුව ලබන්නා වූ ක්‍රම දරුවන් උපදිනා ක්‍රම නවයක් තියන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආනන්දයන්ගේ රුව ඇතුව මේ කුමාරවරු ඉපදුනේ අන් කවරක් නිසාවත් නෙවෙයි ආනන්දයන්ගේ හඬෙහි නිමිති අරගෙනයි තමන්ගෙන් සිද්ධ වෙච්ච වරදට පින්නතුනේ දඬුවමක් හැටියට එදා මේ පසේනදී කුසෝ මහරජුරෝ 500ක් පුත් කුමාරවරු පින්නතුනේ සම්බුද්ධ ශාසනයේ ආනන්ද මහතෙරුන් වහන්සේටම පිරිවර හැටියට පැවිදි කළා මේ පැවිදි වෙච්ච සියලු කුමාරවරු 500ක් දෙනා පසු කලෙක පින්නතුනේ සියලු කෙලෙසුන් නසල මහරහත් ඵලයට පත් වුණා බලන්න පින්නතුනේ ගුණවන්ත උත්තමේකුගේ ස්වභාවය යම් දාකනම් බුද්ධෝපස්ථානේ ඇරඹුවේ එදා පටන් මුළු මහත් ජීවිත ගමනේ ආනන්ද මහතෙරුන් වහන්සේ කාම සිටිවිල්ලක් ඉපද වූ තැනක් නම් හොයන්න නැහැ මුළු මහත් ජීවිත ගමනේ ද්වේෂ සිටිවිල්ලක් උපද වූ අවස්ථාවක් නම් ආනන්ද මහතෙරුන් වහන්සේගේ ජීවිත ගමනේ නැහැ පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ජීවිතේ දෙවනි කරගෙන පින්නතුනේ උපස්ථාන කරන්නට
महावेहिसाग्दरुवे अग्र उपस्थायक वे चानंद महातिरुन वहांसे මේ විදිහට පින්නතුනේ අනේක විද වූ කැපකිරීම් කරගෙන අනේක විද වූ පරිත්‍යාගයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සමවයස් ඇති උත්තමයන් වහන්සේ නමක් නමුත් බුදුරජාණන් වහන්සේ පෙන් බඳුන ඉල්ලන්නේ ආනන්ද මහතෙරුන් වහන්සේගෙන් ඒ වගේම පින්නතුනේ आनंद महातेरुन वहांसेगिं दावसाक पिन्नतुने बुदुरजानन वहांसे संध्या भागेक उन वहांसेगे पिट थवमिं संध्या भागेक औरसिं तमन वहांसेगे पिट थवमिं वेडेइन वेलावक මෙතෙන්ට වැඩි අපින්නතුනේ අග්‍ර උපස්ථායක ඉචානන්ද හාමුදුරුව ආනන්ද මහතෙරුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා උන්වහන්සේ ළඟ දන ගහගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අත්පා පින්නතුනේ සම්වාහනය කරන්න පටන් ගත්තා පිරිමදින්න පටන් ගත්තා හොඳට නැවත මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ ආනන්දහා මුදුරුවත් එක වයසේ නමුත් සම වයසේ හිටියා වුණත් බුදුරජාණන් වහන්සේට ආනන්ද මහතෙරුන් වහන්සේ උපස්ථාන කළේ පින්නතුනේ පුංචි සාමණේරයන් වහන්සේ නමක් වගේ ඒ වෙනකොට මහා පුණ්‍ය බලයෙන්ම ඉපදිච්ච කායික ශක්තියකුත් නිදුක් බවකුත් නිරෝගී බවකුත් ආනන්ද මහතෙරුන් වහන්සේට හිනං තිබිලා තියෙනවා අතපය පරිමදින ගමන් ආනන්ද මහතෙරුන් වහන්සේ වදාලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස පෙර වගේ නෙවෙයි ඔබ වහන්සේගේ සම දැන් ටිකක් රැලි වෙටිලා ඔබ වහන්සේගේ පැහැයක් ටිකක් ස්වාමීනි दुर्वर्ण विला उबवहांसे थरमक उबवहांसे के शरीरे इदिरियत कुदु विला नेमिला बुदुरजानन वहांसे के मे कायिक स्वभावे दिहा बलागिन अतपाय पिरी मेद मेद सम्मा संबुदुरजानन वहांसेट अग्र उपस्थायक विच्चानंद हामुद्रो मे खरनु टिक किवा පින්වන්ත ආනන්ද ඒක හිම තමයි දිราපත් වෙන ජීවිතයක හැටි මෙහෙමමයි පින්වන්ත ආනන්ද මම උනත් ඒකම වාගින් නැ පින්නුතුනේ බුදුරජාණන් වහන්සේගේ අතපය පිරිමැද මැද ස්වාමීනි ඔබ වහන්සේගේ සමදෙන් ටිකක් රැලි වැටිලා ටිකක් දුර්වර්ණ වෙලා ඔබ වහන්සේගේ ශරීරයේ මදක් දැන් ඉදිරියට නැමිලා මේ විදිහට ආනන්ද මහතෙරුන් වහන්සේත් සම වයසේ ඉඳන් කියනවා නම් එයින් පෙනෙන්නේ ඒ වයසම වෙනකොටත් ආනන්ද හාමුදුරුව බොහෝම ප්‍රසන්නව ඉඳලා තියෙනවා කියන එකයි ඒ වෙනකොටත් උන්වහන්සේ ඉතාම රූමත්ව ඉඳලා තියෙනවා කියන එකයි ඒ වෙනකොටත් උන්වහන්සේ අතිශයින්ම පැහැපත්ව ඉඳලා තියෙනවා කියන එකයි දේශනාවේ කියනවා රත්තරන් කඳක් වගේ කියලා ඒ තරම් ලස්සනට ඉඳලා තියෙනවා ඒ තරම් ප්‍රසාද ජනකව ඉඳලා තියෙනවා පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග යොදුන් ගණනාවක්ම නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ සමග වඩිමින් උන්වහන්සේට අත්පා මෙහෙවර කරමින් උන්වහන්සේගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් වෙහෙසමින් මහන්සි වෙමින් පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ කළ කැපකිරීම පින්නතුනේ සීමා කළ නොහැකි උන්වහන්සේ පින්නතුනේ පිරිනිවන් පාන්නට ආසන්නම සමය කුසිනාරාවට පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාගමනින්ම වඩිනෝ
ඉර්ධියෙන් වඩින්න පුළුවන්කම තිබුණා. නමුත් ඉර්ධියෙන් වැඩියොත් උන්වහන්සේගෙන් සෙත සැදෙන ප්‍රමාණය තවත් අඩු වෙන නිසා මොනතරම් කායික ආබාධයන්ගෙන් පෙළෙමින් වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම පින්වතුනේ කුසිනාරාවට වැඩියා. කුසිනාරාවට වැඩම කරලා පැන වූ ආසන දෙක ආසනයක පින්නතුනේ යමක මහා සාල වෘක්ෂයන් අතර මනා කොට පැන වූ ආසනයේ සිංහ සීයාවෙන් පින්නතුනේ සතපුනා. පරිනිර්වාණ සමය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතකදී පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේට වදාලා පින්වත් ආනන්ද උවමනානං තථාගතයන් වහන්සේ නමකට කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් පින්නතුනේ තථාගතයන් වහන්සේ මේ බව වදාලට ආනන්ද හාමුදුරුවන්ට ඒ කල්පනාවට ආවිනේ දෙවනි වාරෙත් තථාගතයන් වහන්සේ මේ බව සැලකලා තුන්වෙනි වාරෙත් සැලකලා අවසානයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනේ ආයු සංස්කාරය අත්හැරියා මම මේ තුන් මාසයක් ඉක්මනු තැන පිරිනිවන් පාවදාරනවා මේ ආයු සංස්කාරය අත්හල ගමන්ම පින්වතුනේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා අතිශයින්ම මහ පොළොව සැලෙන්න පටන් ගත්තා පෙරු පෙරු මන් නැති महाबोधिसत्वयन वहंसे नमक मौकुस पिलिसिंद गत्तात महापुलोव सेलेन्न पटंगन्नो मिहिमत पहलवुनात महापुलोव सेलेन्न पटंगन्नो अनुत्तर धर्म चक्रे पवत्वन वद इतेंदित महापुलोव सेलेन्न पटंगन्नो मिलेसिंग पिन्नतुने आयु संस्कारने अत्थरिने विलावित मे महापुलोव पिन्नतुने विवुलन्न पटंगत्ता कियनो महापोलव हिल्लेनकोट वेवुलनकोट सेलेनकोट आनंद महातेरुन वहांसे अहनवा स्वामीनी भाग्यवतुन वहांसे कुमन कारणयक निसा मे महापोलव मे विधिहट कंपा उनाद अन्न ए वेलावे पिन्नतुने सम्मा संबुदुरजानन वहांसे आनंद महातेरुन वहांसेट महापोलव कंपा वेन अवस्था अटक देशना कला බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම ආදී වශයෙන් මේ මහ පොළොවේ පිහිටීම තියෙන්නේ මේ ආකාරයෙන් මේ වායු තලයේ මත ජලයේ පිහිටලා තියෙනවා ආදී වශයෙන් එසේ වාතලයේ ඇතිවන වෙනසකින් මේ මහ පොළොව සැලෙන්න පුළුවන් ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ නමක් මව් කුස පිළිසිඳ ගන්නකොට මේ ලෝකයේ මේ මහ පොළොව සැලෙනවා මේ ආදී වශයෙන් කරුණු දක්වමින් දක්වමින් උන්වහන්සේ දේශනා කරනකොට මේ මොහොතේ මහ පොළොව සැලෙන්න හේතුව ආනන්ද හාමුදුරුවන්ට වැටහුණා. මව් කුස පිළිසිඳගෙන ඉවරයි උපත ලැබලා ඉවරයි සම්බුදු පදවි ලැබලා ඉවරයි පළමු දම් දෙසුම පවත්වලා ඉවරයි ඒකාන්තෙන් මිතුරුණං එක දෙයයි වෙනවනම් මේ මොහොතේ වෙන්න තියෙන්නේ තුන් ලොවට කරුණා නිධානයක් පිච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරිය තමයි පින්නතුනේ අවුරුදු 25ක් විතකදී දරුවෙක් රකින මවකසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිම් නැති ආදර ගෞරවයෙන් රැකගත්තු උපස්ථාන කරපු ආනන්ද හාමුදුරුවන්ගේ පපුව ගැහෙන්න ගත්තා ස්වාමීනි ඔබ වහන්සේ තව කල්පයක් වැඩ ඉන්නාසේක්වා කියලා ආරාධනා කළා ආනන්දය මම ආයු සංස්කාරයත් හැරලා ඉවරයි තථාගතයන් වහන්සේ නමකගේ බුද්ධ වචනය කවමදාකවත් ආපහු වෙනස් වෙන්නේ නැහැ වෙනස් කරන්නේ නැහැ ඒ නිසා ආනන්දය තව තුන් මාසක් ගෙවෙන වෙසක් පුර පොහෝදා
තථාගතයන් වහන්සේ පිරිනිවන් පාව දහරනවා කියලා එදා දේශනා කළා. පින්නතුනේ පිරිනිවන් මංචකේ වැඩ ඉන්න කොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ මද වේලාවක ඉඳන් අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්දහාමුදුරෝ දකින්න නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහනවා පින්වන්ත මහණෙනි ආනන්දකෝ ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් පානවා කියලා දැනුනම ස්වාමීනි ආනන්දහාමුදුරෝ කුංචි දරුවෙක් වගේ අර හුදකලාව උළුවස්ස බදාගෙන අඬනවා අවුරුදු 25ක් මං ඔබ වහන්සේට උපස්ථාන කළා. උන්වහන්සේ අඬනවා. මහණෙනි ආනන්දයන් මගේ ළඟට කැඳවන්න කියලා සැලකලහම ආනන්දහාමුදුරු කඳුළු පිස දමමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද හටගත්තු සියලු දේවල්ම ලෝකේ නැති වෙනවා කියලා මම ඔබ වහන්සේට කලින්ම දේශනා කළා නේද? එහෙම එකේ ආනන්දයි අඬන්නේ. ආනන්ද අඬන්න එපා. ඔබ වහන්සේ මහා පිං ඇති කෙනෙක්. තථාගතයන් වහන්සේ ළඟ ඉන්න වෙලාවෙත් තථාගතයන් වහන්සේ ඉදිරියේ නැති වෙලාවෙත් පින්වත් ආනන්ද ඔබ වහන්සේ මං ගැන මෛත්‍රී සිතින්ම කටයුතු කළා. තථාගතයන් වහන්සේ ඉදිරියේ ඉන්න වෙලාවෙත් තථාගතයන් වහන්සේ ඉදිරියේ නැති වෙලාවෙත් පින්වන්ත ආනන්ද ඔබ වහන්සේ මං ගැන මෛත්‍රී සහගතවම වචන පිට කළා. පින්වන්ත ආනන්දය තථාගතයන් වහන්සේ ඉදිරියේ ඇති වෙලාවෙත් තථාගතයන් වහන්සේ ඉදිරියේ නැති වෙලාවෙත් ඔබ වහන්සේ සිටිවිලි මාත්‍රයක් හරි හිතුවනම් ඒ සියල්ල තථාගතයන් වහන්සේ කෙරෙහි මෛත්‍රියෙන්මයි. පින්වන්ත ආනන්දය නුඹ මහා පිං ඇති කෙනෙක්. නුඹට නිවන වැඩි ඈතක නෙමෙයි. පමාවින්නි පානන්ද ඔබ වහන්සේ වීරිය වඩන්න ඔබට වහා සංසාර දුක් කෙලවර කළ හැකි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද මහතෙරුන් වහන්සේ නොයෙක් කරුණු විමසා දැනගත්තා. ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් පෑවම මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? මේ ශාසනයේ නායකත්වයට ඉන්නේ කවුද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තු සෝ වෝ මමච්චේන සත්තා. ආනන්දය මගෙන් පස්සේ මේ ශාසනයේ පුද්ගලෙක් නෑ නායකත්වයට. මගෙන් පස්සේ මම ඔබ වෙනුවෙන් දේශනා කළ ධර්මයක් වෙයි නම් මම ඔබ වෙනුවෙන් පැන වූ විනයක් වෙයි නම් ආනන්දය ඒ මා වදාළ ඒ මා පැන වූ ධර්ම විනය තමයි මේ සම්බුද්ධ ශාසනයේ ශාස්ත්‍රූ බවට පත් වෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් පෑවැයින් පසු මේ කාන්තාවන් පිළිබඳව අපි පිළිපදින්න ඕනේ කොහොමද? ආනන්ද හාමුදුරුව අහනවා. පින්වත් ආනන්ද කාන්තාවන් දකින්නම නැත්තම් හොඳයි කියලා හිතන්න කිව්වා. ආනන්ද හාමුදුරුව අහනවා ඉතින් ස්වාමීනි කාන්තාවන් දකින්න ලැබුණොත් එහෙම? ආනන්දය ඒ අය එක්ක එකට සිනහවෙන්නවත් නැති වෙනවා නම් හොඳයි කියලා හිතන්න කිව්වා. ස්වාමීනි ඒ අය එක්ක සිනහවෙන්නත් උනොත් එතකොට?
ආනන්දය ඒ ස්ත්‍රීන් සමග කතා කරන්නවත් ලැබෙන්නේ නැත්තම් හොඳයි කියලා හිතන්න ස්වාමීනි කාන්තාවන් සමග කතා කරන්න වුණොත් ආනන්දය කතා කරන්න හිම වුණොත් වයසින් හුඟක් වැඩි නම් තමන්ගේ අම්මා කියන හැඟීම උපද්දවගෙන වයසින් සමාන වගේ නම් ආනන්දය මේ තමන්ගේම සහෝදරිය කියලා හිතාගෙන පිළිපදින්න වයසින් හුඟක් බාල නම් මේ තමන්ගේ දියණියකසේ සලකාගෙන කතා කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ විමසූ කාන්තාවන් කෙරෙහි පිළිපැදිය යුතු කෙසේද කියන ප්‍රශ්නෙට පිළිතුරු දුන්නේ ලෙසයි පින්නතුනේ පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ හිඳිද්දී මේ සියල්ල ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා දැනගත්තා අවසාන මොහොතේ පින්නතුනේ බොහෝ දෙනා වහන්සේලා හඬනකොට මේ පින්නතුන් දන්ව සුභද්‍ර කියන භික්ෂුවක් යහපත් නොව අබද්‍ර වචනයක් කිව්වා අලං ආවුසෝ මා සෝචිත්ත මා පරිදේවිත්ත සුමුත්තා මයං තේන මහා සමනේන සුභද්‍ර කියන භික්ෂුවක් කියනවා ඇවැත්නි හඬන්න එපා හඬන්න එපා शोक කරන්නත් එපා අපි පුදුම බේරිලා බේරුණේ මේ මහා ශ්‍රමණයා පිරිනිවන් පෑවා කියලා අඬන්න එපා ශෝක කරන්න එපා අපි මේ මහා ශ්‍රමණයාගෙන් බේරුණා නිදහස් වුණා දැන් අපිට කැමැති කැමැති දෙයක් කරන්න පුළුවන් දැන් මේක ඉපා කියන්න කෙනෙක් නැහැ දැන් මේක කරන්න කියලා කෙනෙකුත් නැහැ. එනිසා හඬන්න එපා කිව්වා. පින්නතුනේ මොහොතක් හිතන්න. මම මේ මහා ශ්‍රමණයාගෙන් මිදුණා කියලා කියනවා නම් කියන්න ඕනේ. අවුරුදු 25ක් පින්නතුනේ අරහත් ඵලයක් අහිමි කරගෙන බුදුන්ට උපස්ථාන කළ ආනන්ද හාමුදුරුව. නමුත් හැම රැයකම 7-8 වතාව ගානේ තවදීන් ගන්ධකිලිය වටේ වැඩි ආනන්ද මහතෙරුන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පාන දුක දරා ගන්න බැරිව හඬද්දි වැළපෙද්දි කිසිත් උපස්ථානයක් නොකළ භික්ෂුවක් කියනවා අපි මේ මහා ශ්‍රමණයාගෙන් මිදුණා කියලා පින්නතුනේ එදත් අදත් මතුත් මේ මිනිස් වර්ගයාගේ හැටි එහෙමයි ඒ හැම තැනකදීම අපි අපේ හිත අකම්පිතව පින්නතුනේ පරිහරණය කරන්න ඕනේ ලෝකේ හැටි එහෙමයි පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ මේ සියලු කරුණ තෝරා බෙහෙරා ගත්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවසානයේ පින්නතුනේ නිර්ූපදිශේෂ සංඛ්‍යාත පරිනිර්වාණ ධාතුවෙන් පින්නතුනේ මහා පොළව කම්පා කරමින් පිරිනිවන් පාවදාලා ආනන්ද මහතෙරුන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ සියලු අප්පා මෙහෙවර එයින්ම අවසන් වුණා. නමුත් සෝවාන් ඵලයට පත් වෙලා පමණයි. बनपद सिहि वेतात एक पीत एक वागे एवायाटव मत्तु वेशोकय वेगे කඳුලින් තෙමි නැහැවෙයි ඇඟ පතමාගේ මාගේ බුදු පියේ දැන් මට පිහිටද කාගේ
ආවානුවේද සංසාරේ එකට සාරා ගියේ ඇයි යන්න මේ විලසට මටත් හොරා හිමියනි මංගේ සිතුවිලි බැහැ ගන්ට දරා ආමගනි මාවිය මේ මුළු සසර සිරිපා සිම්බින්නේ කෙලෙසද මින් මතු අත්පාමිහිය නිම්මවිය සංසාරි පැතු අනියත ලෝවේ ඉටු නොම වෙයි පැතුම් පැතු බුදු බඳ වුවත් ලොව දහමට උනානතු එහෙනම් මංගේ බුදු උවටන කරමිනි මා සිරිපාසිමිමි අවසන් වාරෙත් ලෝවිත පැව කරුණායස වසාදම නිවනට වැඩිය මංගේ පාන මට වෙන්ට සමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පින්නතුනේ මේ සුභද්‍රගේ අභද්‍ර වචනයේ පටන් නොඑක් ගැටලු නිසා පිරිනිවන් පාලා මාස 3කට පස්සේ පින්නතුනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් මේ ශාසන ඉතිහාසයේ පළමුවෙනි ධර්ම සංගායනාව ආරම්භ කළා අජාසත් මහරජතුමගේ රාජහනුග්‍රහය ඇතිව 500ක් මහරහතුන් වහන්සේලාම පිරිවරාගෙන එකතු කරගෙන මේ ධර්ම සාකච්ඡාව පින්නතුනේ ආරම්භ කරන්නයි සූදානම නමුත් මහ ගැටලුවක් තියෙනවා ආනන්ද මහතෙරුන් වහන්සේ කියන්නේ මේ 84000ක් ධර්මස්කන්ධේහි භාණ්ඩාගාරයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතිශය සමීපවම ඇසුරු කළ උත්තමයන් වහන්සේ ඒ නිසා උන්වහන්සේ මේ සංගායනාවට නැතුව කොහොමත් බෑ නමුත් උන්වහන්සේ අරහත් ඵලයට පත්ව නැති නිසා සංගායනාවට වැඩම කරවගන්නත් බෑ කුමක් කළ යුතුද අවසානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී මහතෙරුන් වහන්සේලා ආනන්ද මහතෙරුන් වහන්සේව පින්වතුනේ උනන්දු කෙරෙව්වා රහත් ඵලයේ පිණිස
අධිකතර වීරවන්ත වූ ආනන්ද මහතෙරුන් වහන්සේ සංගායනාවට පෙර දිනේ රාත්‍රියේ පින්නතුනේ සතර ඉරියව් වලින්ම තොරව පින්නතුනේ සියලු කෙලෙසුන් නසලා මහරහත් ඵලයට පත් වුණා. උන්වහන්සේගේ මහරහත් ඵලය පහු වුණේ පින්නතුනේ උන්වහන්සේගේ නොහැකියාවක් නිසාවත් වාසනා ගුණ නැති නිසාවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයේ වෙනුවෙන්ම ජීවිතේ පූජා කරගත්තු ආනන්ද මහතෙරුන් වහන්සේට අරහත් ඵලයේ වෙනුවෙන් පින්නතුනේ කැප වෙන්න බැරි වුණා. වෙහෙසෙන්න බැරි වුණා. පින්නතුනේ සංඝායනාවට පෙර දින රාත්‍රියේ තමන් වහන්සේගේ සයනේ වැඩ ඉඳගෙන මහ පොළොවෙන් දෙපයත් ඔසවලා කොට්ටයට හිස තබන්නත් පෙර පින්නතුනේ සතර ඉරියව්වෙන්ම තොර වෙච්ච මොහොතකදී සියලු කෙලෙස් නසල මහරහත් ඵලයට පත් වුණා. ප්‍රථම ධර්ම සංඝායනාව ආනන්ද මහතෙරුන් වහන්සේට නියමිත වූ ආසනය ඉසේ තිබියදී අනික් මහරහතන් වහන්සේලා පින්නතුනේ සංඝායනාව තබන තැන තමන් වහන්සේගේ අරහත් ඵලය මේ සියල්ලන්ටම හඟවාගෙනම වැඩිය යුතුයි කියලා දේශනාවේ කියනවා. පින්නතුනේ යතුරු සිදුරෙන් ආනන්ද මහරහතන් වහන්සේ ඉර්ධියෙන් තමන් වහන්සේගේ ආසනයට වැඩියා කියලා. පින්නතුනේ පසු කාලයක ආනන්ද මහරහතන් වහන්සේ විමසනවා තමන් වහන්සේගේ ආයුෂ අවුරුදු 120කුත් වෙලා තවදුරටත් උන්වහන්සේට ආයුෂ තියනවද කියලා විමසනකොට තවදුරටත් උන්වහන්සේට ආයුෂ නැහැ. ඒ නිසා තමන් වහන්සේ තවත් සතියකින් පිරිනිවන් පා වදාරනවා කියලා පින්නතුනේ අදිෂ්ඨාන කරගත්තා. මේ බව දැනගත්තු සැලවෙච්ච පිරිස හරිම කලබල වුණා. රෝහිණී ගඟ දෙපස පිරිස කතා වෙනවා ආනන්ද මහතෙරුන් වහන්සේට අපි වැඩියෙන් උපස්ථාන කළා. ඒ නිසා උන්වහන්සේ අපේ පෙදෙසට වෙන්න පිරිනිවන් පායි. මෙතර පිරිස කතා වෙනවා අපි උන්වහන්සේට වැඩියෙන් උපස්ථාන කළා. ඒ නිසා උන්වහන්සේ අපේ දිහාවට සමීපව පිරිනිවන් පායි. දැන් පින්නතුනේ මේ දෙපාර්ශවයේම පිරිස මේ විදිහට පින්නතුනේ කතිකා කරන අතරතුරේ ආනන්ද මහතෙරුන් වහන්සේ මේ දෙපිරිසටම පින්නතුනේ ගඟ දෙපසට පැමිණෙන විදිහට පින්නතුනේ සැලකලා ආනන්ද මහතෙරුන් වහන්සේ රෝහිණී නම් ගඟෙහි දියට ඉහළින් පින්නතුනේ ගඟ මැදියට වෙන්න වැඩ හිඳිමින් ආකාශයේ සිට මේ දෙපිරිසටම පින්වතුනේ ධර්මයේ දේශනා කළා. උන්වහන්සේගේ දේශනා විලාශය අතිශයින්ම රමණීයයි. සියල්ලෝ ඒ දේශනා විලාසෙහි ඇලුනා. සමහර තෙරණින් වහන්සේලා මිහිණින් වහන්සේලා ආනන්ද මහතෙරුන් වහන්සේව වසඟ කරගන්නත් කටයුතු කරපු අවස්ථා නැතුවනි. එක්තරා භික්ෂුණියක් පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේව වසඟ කරගන්නට කියලා බොරුවට ගිලන් වූ ස්වරූපයක් දක්වලා වෙනත් පුරුෂයෙක් අතේ පණිවිඩයක් යවනවා. අසවල් භික්ෂුණිය ගිලන් වෙලා දැඩි ලෙස ඔබ වහන්සේව දකින්න කැමතියි කියනවා මැරෙන්න පෙර. මේ බව සැලවුන ගමන් ආනන්ද හාමුදුරුව මේ භික්ෂුණිය කරා වඩිනවා. දුරතියාම ආනන්ද මහතෙරුන් වහන්සේ වඩිනව දැකපු මේ භික්ෂුණිය පින්වතුනේ තමන් වහන්සේගේ කුටියට දිවගෙන ගිහින් හිසේ පටන් සිවුර පෙරවගෙන පින්වතුනේ තාම ගිලන් බව හැඟෙව්වා. නමුත් ආනන්ද මහතෙරුන් වහන්සේ කාරණේ තේරුම් ගත්තා. එතෙන් පටන් පින්වතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ කාමයෙන් රාගයෙන් මත්ුනේ නැහැ. මේ ආහාර වලින් සැකසිච්ච
සතර මහා භූත රූපයන්ගෙන් හටගත්තු මේ පිළිකුල් සහගත වූ ශරීරෙහි ස්වභාවය ඉතෙන් පටන් පින්නතුනේ මේ භික්ෂුණියට ආනන්ද මහතිරුන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අත්හරින්න කියලායි දේශනා කළේ මේ විදිහට පින්නතුනේ ධර්ම දේශනාව කළායින් පසු අර භික්ෂුණිය පින්නතුනේ වහ වහාම තමන්ගේ සයනෙන් බිමට බැහැලා ආනන්ද මහතෙරුන් වහන්සේගේ දෙපා අල්ලගෙන පින්නතුනේ හඬන්න පටන් ගත්තා අනේ ස්වාමීනි මට සමාවෙන්න මං බරපතල වරදක් කළා මගින් මේ සිද්ධ වෙච්ච වරදට සමාවෙන්න කියලා හඬන්න පටන් ගත්තා පින්නතුනේ ඒ තරම් උන්වහන්සේගේ රුව දේශනා විලාසයේ රමණීයයි ආනන්ද මහතෙරුන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්නම වෙලාවෙත් ඒ රමණීය වූ හඬින් ඒ සිත් කළු වූ හඬින් පින්නතුනේ ගඟ මැද ඉහළ සිට මේ දෙපාර්ශවයට පින්නතුනේ ධර්ම දේශනා කළා ධර්ම දේශනා කරලා උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා මාගේ සියලුම ධාතුන් වහන්සේලා මාගේ සියලු ශාරීරික ධාතුන් වහන්සේලා මාගේ ආදාහණයෙන් පසු සමාන සමාන කොටස් වලට බෙදිලා ගඟ දෙපසටම වැඩම කරවනසේක්වා කියලා අදිෂ්ඨාන කළා අදිෂ්ඨාන කරලා ආනන්ද මහතෙරුන් වහන්සේ පින්නතුනේ තේජෝ ධාතුවට සමවැදිලා රෝහිණී ගඟට ඉහළින් ආකාශයේම පින්නතුනේ පිරිනිවන් පෑවා ශරීරයෙන්ම මතු වූ ගිනිදැල් නැගිලා පින්නතුනේ මුළු ශරීරයම දේහයම ආදාහණය වෙලා පින්නතුනේ සමානව බෙදපු පිච්ච මල් වගේ ආනන්ද මහතෙරුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සමානව ගඟ ඉතරටත් මෙතරටත් දෙපසට වැඩම කළා පිරිස ධාතුන් වහන්සේලා බෙදාගත්තා පින්නතුනේ අනන්ත ප්‍රමාණ මිනිස්සු කම්පා වෙන්න පටන් ගත්තා හඬන්න පටන් ගත්තා විලාප තියන්න පටන් ගත්තා තම තමන්ගේ අත් වලින් තම තමන්ගේ පපුවට ගහ ගහ හඬන්න පටන් ගත්තා ගඟ දෙපසේ ඉඳන් අනේ මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා ඒ තුන් වහන්සේගේ උපස්ථායක වෙච්ච අපේ ආනන්ද මහරහතන් වහන්සේ වැඩ හිටියානම් අපිට හරියට බුදුහාමුදුරුව වැඩ හිටියා වගේ අපිට බුදුහාමුදුරුව වැඩ හිටියා වගේ ඇයි පින්වතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් කරුණාවකින් සතවෙත ධර්මයේ දේශනා කළානම් එවන් වූම කරුණාවකින් තමයි පින්වතුනේ ආනන්ද මහරහතන් වහන්සේ සතහට ධර්මයේ දේශනා කළේ අදටත් පින්නතුනේ දේශනාවේ කියනවා ආයස්මා ආනන්දත් තීරෝවිය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපිත්වා පරිත්තං භනිතබ්බං කියලා මහා සංඝ රත්නය සදහැවතුන්ට ආශිර්වාද පිණිස පිරිත් දේශනේ දේශනා කළ යුතු කොහොමද අදටත් කියනවා හරියට ආනන්ද ආශ්මතුන් වහන්සේ වගේ ආනන්ද මහතෙරුන් වහන්සේ වගේ කරුණාසිත උපදවාගෙනම පිරිත දේශනා කළ යුතුයි කියලා සැබවින්ම ආනන්ද මහතෙරුන් වහන්සේ යම් දේශනාවක් කළා නම් ඒ කලේ සතවිත කරුණාවෙන්මයි මහ පුදුම කරුණාවකින් සියලු සත්වයෝම කෙරෙහි මහ පුදුම කරුණාවකින් ආනන්ද හාමුදුරුවෝ මේ සම්බුද්ධ ශාසනේ බැබලෙව්වා. පින්නතුනේ දා මිනිස්සු වඬනවා. ආනන්ද හාමුදුරුවෝ වැඩ හිටියානම් අපිට බුදු හාමුදුරුවෝ වැඩ හිටියා වගේ. අනේ අද ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පෑවා. ඇත්තටම බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ අදයි කියලා පින්නතුනේ මිනිස්සු පපුවේ අත් ගහ ගහ අඬන්න පටන් ගත්තා කියනවා. ඒ තරම් ගුණවන්ත උත්තමේ පින්නතුනේ අපි හැම කෙනෙක්ම අපේ ජීවිත දිහා හැරිලා බලන්න ඕනේ. එවන් උත්තමයන් වහන්සේලා මේ ශාසනයේ වැඩ ඉඳලා
අදටත් තුන් වහන්සේලාගේ ගුණ සුවඳ පින්වතුනේ දස්ත විසිරෙනවා අදටත් තුන් වහන්සේලාගේ ගුණ මහත්වය අපේ හදවත් තුල පවා පින්වතුනේ රැව් පිළිරැව් දෙනවා එවන් ගුණවන්ත මහා උත්තමයන් වහන්සේලා වැඩ ඉඳපු ශාසනයක් මේ අපි හැම කෙනෙක්ම පින්වතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේට ණයයි උන්වහන්සේගේ ගුණාමය සිහිපත් කරලා ඉමහත් වූ ගෞරවයෙන් දෑත නළලි තියාගෙන වඳින්න වටිනවා උදේ හවස අදටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල වූ ධර්ම ප්‍රදීපය පින්නතුනේ නොනිවි දැල්වෙන්නේ ඒ මහා උත්තමයන් වහන්සේ හින්දා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතේ දෙවනි කරගෙන රැක්කේ ආරක්ෂා කළේ අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද හාමුදුරු හැබැයි අද වෙනකොටත් පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේගේ නාමයෙන්වත් අපි සෑයක් හදලා තියෙනවද අපි පූජාවක් පවත්වලා තියෙනවද යම්තාක් දිනා වෙනුවෙන් පෙරහැර කරන ලෝකයේ අපිට මේ ධර්ම ප්‍රදීපය දායාද කළ ආනන්ද මහතෙරුන් වහන්සේට ගෞරව පිණිස පුද පෙරහර පිණිස පෙරහරක් හරි අපේ පින්නතුනේ සදහවතුන් අතර තියෙනවද උන්වහන්සේ පින්නතුනේ අදටත් අප්‍රකටයි එදා මොග්ගලී පුත්තිස්ස මහරහතුන් වහන්සේ සමග ධර්මාශෝක මහාදිරාජ්‍යා දඹදිව තලයේ විහෙර විහාර වඳිමින් පුදමින් ගිය ගමනේ හුදකලා වූ ආනන්ද මහතෙරුන් වහන්සේගේ සෑය දැක පින්නතුනේ කතිකා කළා සේම සැබවින් මාදටත් පින්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළ දෙවැනි බුදු කෙනෙක් බඳු ආනන්ද හාමුදුරුවන්ගේ ගුණාමය අදටත් හුදකලයි අදටත් අප්‍රකටයි අදටත් උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ගුණාමයක් හරි සිහි කරලා අපි වන්දනා කරනවද පින්වතුනේ ජීවිත හදමු අපි හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරමු ආනන්ද හාමුදුරුව වගේ වෙනවා ඒ වගේ කරුණාවකින් ලෝකේ දිහා බලනවා පදවි තානාන්තර වලින් නම්බු නාම වලින් නිලතල වලින් උද්ධාම නොවි පදවියෙන් අප බබලන්නේ නැතිව ආනන්ද හාමුදුරුව වගේ තමන්ගෙන් පදවිය බබලවන්නට අපි හැම කෙනෙක්ම සිත් පහල කරමු අදටත් පින්වතුනේ මේ ශාසනයේ ආනන්ද මහතෙරුන් වහන්සේගේ ගුණ එළිය වෙනවා සෑම සූත්‍රයක මාරම්භයේ ඒවං මේ සුතං කියලා මා විසින් මෙසේ අසන ලදී කියලා මේ සූත්‍ර දේශනාවේ ආරම්භයේම පින්වතුනේ සිහිපත් කරන්නේ අන් කවර උත්තමීක්වත් නෙවෙයි අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේමයි ඒ නිසා ඒ ගුණවන්ත ජීවිතවලට අපිත් සමීප වෙමු ඒ ගුණවන්ත උත්තමයන් වහන්සේලාගේ ගුණවන්තකම් අපේ ජීවිතවලත් පුරුදු කරමු පුහුණු කරමු ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින්නා හා සමානව එසේ වැඩ හිඳින සමයෙහිදී ශාස්ත්‍රු ගෞරවයෙන් පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ එදා උන්වහන්සේට උපස්ථාන කළා වගේ අපිත් බුද්ධෝපස්ථානය ආනන්ද මහතෙරුන් වහන්සේ වගේ ආරම්භ කරමු සියලු දිනාටම ජීවිත කුසලයෙන් පුරවා ගන්න ජීවිත ධර්මයෙන් පුරවා ගන්න ශක්තිය වේවා ඒ සඳහා හැම දිනාටම සිත් පහළ වේවා නිවැරදි දැක්ම උදා වේවා සියල්ලෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දිනාටම උතුම් නිර්වාණ සම්පත් සිද්ධ වේවා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න